අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුළින් අද වෙනස් වූ සංස්කෘතික ප්‍රපංචයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අප කල්පනා කළා. ඒ තමයි කුමාරතුංග මුනිදාසයන් සම්බන්ධයෙන් ඔහු මෙරට ජීවත් වූ මහා සංස්කෘතික යෝධයෙක්. ඔහු විසින් නිර්මිත බොහෝ සංකල්ප අදටත් සමාජගතව තිබෙනවා. ඔහුගේ දෘෂ්ටිය අදටත් සමාජගතව නොඅඩුව පවතිනවා. කුමාරතුංග මුනිදාසයන් හෙළ හවුල නමින් වූ සමාජ ව්‍යාපාරයක්, භාෂා ව්‍යාපාරයක් නිර්මාණය කළා. එය ඓතිහාසික සංසිද්ධියක් බවටත් පත් වුණා. කුමාරතුංග මුනිදාසයන්ගේ ඓතිහාසික කාර්යභාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අද සංකතන සංවාද මණ්ඩපයට සැපමින සිටිනවා විචාරකයෙක්, ඒ වගේම විශ්ලේෂකයෙක්, ඒ වගේම නවමාධ්‍ය ඔස්සේ අලුත් අදහස් ගොඩනගමින් සිටින තරුණ විචාරකයෙක් විදිහටත් හඳුනා ගන්නට පුළුවන් පිලිප් ශාන්ත මහතා. අයිබෝන් පිලිප්. අයිබෝන් පිලිප්, අපි මේ කුමාරතුංග මුනිදාස කියන මේ ඓතිහාසික චරිතය කොහොමද මේ තත්කාලීන සමාජයට වැදගත් වෙන්නේ? ඔහු ගොඩනගපු දෘෂ්ටිය, ඔහු ගොඩනගපු මතය කොහොමද මේ තත්කාලීන සමාජයට බලපෑමෙන් තිබෙන්නේ? මම හිතන විදිහට අපේ සමාජයේ බොහෝ වෙලාවට හඳුනගෙන තියෙන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයා සිංහල භාෂාවට අපරිමිත සේවයක් කරපු, ඒ වගේම සිංහල ව්‍යාකරණ කියන විෂය සම්බන්ධ පර්යේෂණ කරපු විද්වතෙක් විදිහට. හැබැයි මම ඊට එහා ගිහිල්ලා එතුමගේ කරපු කාර්යභාරය පිළිබඳව දකිනවා. මම හිතන්නේ ඔහු ඊට එහා ගියපු සමාජ විචාරකයෙක් විදිහට තමයි මම හඳුනාගන්නේ. මොකද එහෙම කියන්නේ මේ ඒ කාලේ ලංකාවේ තුණු තත්ත්වය, සමාජ දේශපාලන තත්ත්වයත් එක බලනකොට කුමාරතුංග මුනිදාස මහත්මයා තමන්ගේ කාර්යභාරය සීමා කරලා තිබුණේ නැහැ සිංහල භාෂාව උපනංගවලා ගන්න. ඊට එහා ගියපු සමාජ ඔහු දකින අන්දමින් නිර්මාණශීලී හා වඩා ප්‍රජාතන්ත්‍රවාදී හා වඩා සාධාරණ සමාජයක් ගොඩනගා ගැනීම තමයි ඔහුගේ අදහස් පළ කරේ. අද මම ඒ අවශ්‍යතාව තදින් දකින්නේ. අදත් රටේ ඒ වගේ අපේ සමාජයේ ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා එදා එතුමා හිටපු යුගයට වඩා අද තියෙන යුගයට කුමාරතුංග මුනිදාස මහත්තයාගේ කාර්යභාරය අතිශයින් වැදගත් වෙනවා. හා ඊට ඉල්ලුමක් තියෙනවා කියලා තමයි මම දකින්නේ. කොහොමද ඒ ඉල්ලුම හැදෙන්නේ, වටිනාකම ඇති වෙන්නේ? මෙහෙමයි, අපේ රට කාලයක් තිස්සේ අධිරාජ්‍යවාදීන් විසින් පාලනය කරලා අවසානයේ සුදු අධිරාජ්‍යවාදී විසින් ලංකාව පාලනය කරන මෙන් පවතින විට ලංකාවේ සමාජ තත්ත්වය ප්‍රවණතා දෙකකට බෙදිලා තිබුණා. එකක් තමයි සුදු අධිරාජ්‍යවාදීන්ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවලට එකඟව යන, අපි කළු සුද්දන් කියලා හඳුන්වන මානසිකත්වයකින් යුතු පිරිසක් ලංකාවේ බිහි වෙලා තිබුණා. ඊට වෙනස්ව යන ඔවුන්හා සටන් කරන අධිරාජ්‍ය විරෝධී නමුත් පසුගාමී ස්ථාවරයක තියෙන තව කොටසක් සමාජ බලයක් විදිහට සමාජයේ ගොඩනගිලා තිබුණා. හැබැයි මේ කියන අන්තයන් දෙකටනම් පරස්පරව කුමාරතුංග මුනිදාස මහත්මයා තමන්ගේ අදහස් පළ කරේ විකල්ප අදහසක ඉඳගෙන. මං හිතන්නේ ඒක අපේ සමාජය නිවැරදිව හඳුනාගෙන නැති කමේ ප්‍රශ්නකුත් තියෙනවා. එදා තිබුණු අවශ්‍යතාවය, එදා තිබුණු සමාජ තත්ත්වය හා දේශපාලන තත්ත්වය තුළ කුමාරතුංග මුනිදාස මහත්මයා ප්‍රාර්ථනා කරේ මෙන්න මේ කියපු අන්තයන් දෙක ඉක්මවල යන මේ ඇතුළට නැමුණු ස්වභාවය, අපි ජාතියක් විදිහට ඇතුළට නැමුණු ස්වභාවය ඉක්මවල යන, ලෝකයේ දේශ පුළුල් විදිහට බලන සමාජ තත්ත්වයක් නිර්මාණය කරගන්න. ඒ අවශ්‍යතාවය අදටත් වලංගුයි. මොකද අද වෙනකොටත් අපේ සමාජය ඇතුළට නැමුණු තත්ත්වයක් තුළ අපි සියලු දේවල් රට තුළින් නිර්මාණය වෙන බලන, ලෝකයේ දේශ නොබලන, ලෝකයේ සතුරෙක් ලෙස දකින හා නිතරම සැකින් ජීවත් වෙන තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. අන්න ඒ නිසායි මම කියන්නේ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ මතවාදය අදට අතිශයින්ම අවශ්‍ය වෙලා තියෙනවා කියලා. මම මෙහෙම කිව්වොත් කුමාරතුංග මුනිදාසයන් ජාත්‍යන්තරවාදියෙක් කියලා කිව්වොත් එක්තරා දුරකට ඇත්ත. මෙහෙමයි, අපි සිංහල භාෂාව හා සිංහල ව්‍යාකරණයේ උපනංගවල ගන්න කුමාරතුංග මුනිදාස මහත්තයා අපරිමිත මෙහෙයක් කරාය කියන තැනකදී අපිට පොඩ්ඩක් සීමා සහිත වෙන්න වෙනවා. ඔහු එක්තරා කොටුවක රැඳ වුණාද, කොටුවක හිර වුණාද කියන ප්‍රශ්නය තුල. මොකද ඔහු සිංහල ජාතියේ අනන්‍යතාවයක් හදාගෙන ඒ අනන්‍යතාවය ඉහළට ඉස්මතු කරන්න ඉතා වෙහෙස මහන්සි වුණා.
හැබැ මම ඊට පරස්පරව ඔහු සමාජ විචාරකයෙක් විදිහට කරපු කාර්යභාරය අතිශයෙන්ම ප්‍රගතිශීලී හා සංවර්ධනාත්මක මට්ටමකින් දකිනවා. එතකොට සිංහල භාෂාව උපනංවල ගන්න කරපු කාර්යභාරය මම සුළුකොට දකින්නේ නැහැ. නමුත් ඔහු ගුරුකුලයක් වශයෙන් සිංහල භාෂාව භාවිතා කරන්නන් එකතු කරන්න හදපු වෑයමට වඩා එහා යනහා ඊට ප්‍රතිබද්ධ වූ කාර්යයක් තමයි සමාජ විචාරකයෙක් විදිහට කරේ. සමාජ විචාරකයෙක් විදිහට දකිනකොට ඇත්තටම කුමාරතුංග මුනිදාස මහත්තයා කියන්නේ ජාත්‍යන්තරවාදී කියලා හඳුන්වන්න පුළුවන්. කුමාරතුංග මුනිදාසයන් සිංහල භාෂාවේ ප්‍රගමනයේ උදෙසා සිංහල භාෂාවේ වඩාත්ම සුපසන් ඵලයන් උදෙසා වෙහෙස මහන්සි වූ විද්‍යාර්ථියෙක්, විද්වතෙක් සහ ප්‍රාඥයෙක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒ පිළිබඳ අපට ගැටලුවක් නැහැ. නමුත් ඒ අතර වාරයේදීම කුමාරතුංග මුනිදාසයන් අනෙකුත් දෘෂ්ටීන්, අනෙකුත් භාෂාවන්, අනෙකුත් සම්ප්‍රදායන් පිළිබඳවත් අනිසි බියකින් පසු වුණේ නැහැ. ඊටත් විවෘත වුණා. හොඳම උදාහරණේ තමයි කුමාරතුංග මුනිදාසයන් නිර්දේශ කරනවා සංස්කෘත භාෂාව ඉගෙන ගන්න කියලා. ඔහු හුදු හෙළය ගොඩනගන අතරේදී සංස්කෘත භාෂාවත් ඉගෙන ගන්නයි කියන කාරණේ. ඔහු ඉංග්‍රීසි භාෂාව මැනවින් දත් කෙනෙක්. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද? ඔහු දැක්ක මේ පුළුල් දෘෂ්ටිය ඔබ විචාරය කරගන්නේ කොහොමද? ඔව්, ඒකම තමයි මම සඳහන් කරේ. ඒක තමයි මට වැදගත් වෙන්නේ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ කාර්යභාරය. ඒකයි මම ඉස්සෙල්ලම කිව්වේ ඔහු ඇතුළට නැමුණු ආකාරයේ ස්වරූපෙන් කටයුතු කරන පුද්ගලෙක් නෙමෙයි කියලා. සාමාන්‍යයෙන් සිංහල භාෂාව ගැන සම්බන්ධව කටයුතු කරන පුද්ගලයන් පෙළඹෙන දෙයක් තමයි, මම කියන්නේ අනිත් භාෂාවල නැහැ කියලා මම හඳුනාගෙන තියෙන දෙයක් තමයි, සිංහල භාෂාව තුළ අපි ඒ අපේ අනන්‍යතාවය ඕනෝට වඩා උසවා තබන්න යනවා. ඒකෙන් වෙන්නේ අපි අනිත් සංස්කෘතීන්ට විවෘතභාවය නැති කරගන්නවා. සංවෘත තලයක සිංහල භාෂාව ඉහලින් ඔසවා තබලා අපි ස්වයන් තෘප්තියක් ලබන්න යනවා. හැබැයි සිංහල භාෂාවටත් යම්කිසි මෙහෙවරක් කරමින් කුමාරතුංග මුනිදාස මහත්මයා මෙන්න මේ කියන සීමාවන් ඉක්මවල යන්න උත්සාහ කරා. ඒක තමයි ඔහු නිතරම අනිත් සංස්කෘතීන් සමග සම්බන්ධ වෙන්න කටයුතු කරා. ඒක ලංකාවේ ඒ යුගයේ, ඒ කියන්නේ 1800 ගණන් අවසානයේ හා 1900 ගණන් මුල් කාලය තුල, ඒ කියන්නේ 19 ශතවර්ෂයේ අවසානයේ හා 20 ශතවර්ෂයේ මුල ලංකාවේ සමාජ තත්ත්වය තුල හරි දුර්ලභ දෙයක් වුණා. මොකද ඒ තිබුණු සමාජ බෙදීම් අනුව ඒ වගේ මතවාදයකට ඉඩක් තිබුණෙත් නැහැ, ඒ වගේ නායකයෝ අපේ සමාජයේ හිටියෙත් නැහැ. හැබැයි ඒක අහඹු දෙයක් වුණේ නැහැ ඉන්දියානු ජන සමාජයට. ඉන්දියානු ජන සමාජය තුළ ඔහුන් ඇතුළට නෙමුණු ආකාරයේ පුජ්‍යලයන් විදිහට නෙමෙයි සමාජය ගොඩනගන්න හැදුවේ, පුළුල් විදිහට ලෝකයේ අනිත් රටවල තියෙන සංස්කෘතීන් සමග බද්ධ වෙමින් අනිත් සමාජයන් ඇසුරු කරමින් තමයි ඉන්දියානු සමාජයේ නායකයන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ගියේ. මං ඒකයි අභිමානෙන් කියන්නේ, අන්නේ ඉන්දියානු සමාජයේ හිටපු නායකයන් හා ඒ සමාජයේ තිබුණු සමාජ පෙරලීන් සමග බද්ධ වෙන්න පුළුවන් මට්ටමකින් අපේ කුමාරතුංග මුනිදාස මහත්මයා තමන්ගේ ඒ වකවානුව තුළදී අදහස් පරකරා හා මතවාද වෙනුවෙන් පෙනී සිටි. ඉන්දියාවේ මේ හින්දුත්ව සංකල්පය ඔස්සේ ගොඩනගමින් තිබෙන දැන් මේ වර්තමාන ප්‍රවාහයට පත් වෙන ක්‍රියාවලිය මම හිතන්නේ දශක ගානක් ඈතට යනවා. ඔබ ඔය සඳහන් කරන ආකාරයේ බාහිරට නැඹුරු සිතක් ඒ හින්දුත්ව ව්‍යාපාරයට තිබුණද? නෑ, මම ඔය අදහස පල කරේ හින්දුත්ව ව්‍යාපාරයට නෙමෙයි. අතරම ඉන්දියානු නිදහස් සටන තුළ මූලික වශයෙන් හින්දුවාදයේ මුල් කරගත්ත ඇතුළට නැමුණු ජාතිකවාදී ව්‍යාපාරයක් තිබුණා. විශේෂයෙන්ම මහත්මා ගාන්ධිතුමා අතිවිශාල කාර්යභාරයක් කරත් මහත්මා ගාන්ධිතුමාගෙන් නිරූපිත වුණේ එවැනි අන්දමේ ඇතුළට නැමුණු කාර්යභාරයක් කියන එක තමයි මම මේ විශ්වාස කරන්නේ. නමුත් ඉන්දියානු නිදහස් ව්‍යාපාර හිටපු පතාග යෝධයෙක් විදිහට මගේ ජාතික වීරය විදිහට මම සලකන්නේ රවීන්ද්‍රනාථ ටාගෝර්. නමුත් ටාගෝර්තුමා මේ මහත්මා ගාන්ධිතුමා අතිශය බරපතල විදිහට විවේචනය කරමින්ම අතිශය ලයාන්විත හැඟීමකින් මේ මහත්මා ගාන්ධිතුමාට ගෞරව කරා. මොකද ටාගෝර්තුමා දැක්ක විදිහට ජාතිකවාදී තත්ත්වයන්ට මහත්මා ගාන්ධිතුමා නැඹුරු වෙලා හිටියට ඔහු අතිවිශාල සේවයක් අවංකව කරා. හැබැයි ඒ තත්ත්වය ඉක්මව යන දෙයක් තමයි ටාගෝර් ප්‍රකාශ කරේ. ඔහු ඉන්දියානු ජාතිකවාදය තුළ හිර නොවී ඉන්දියානු කියන ජන සමාජය ලෝකයේ පිටත සංස්කෘතීන් සමග බද්ධ විය යුතුයි කියන තිර අධිෂ්ඨානයකින් තමන්ගේ මතවාද ඔස්සේ හා නිර්මාණ ඔස්සේ මතයක් සමාජගත කරපු පුද්ගලයෙක්. ඒකයි මම කියන්නේ
ඉන්දයානු ජන සමාජය හින්දුත්වාදය හරහා ජාතිකවාදයක් ගොන්නගන්න හැදුවට ඒකට ප්‍රබලන්ද මේ මතයක් එක අභ්‍යන්තරයෙන්ම ඉහළට ආවා. දැන් ලෝකයේ මතුවමින් තිබෙන දෙයක් බවට පත්ව තිබෙනවා මේ ජාතිකවාදී ව්‍යාපාර. උදාහරණයක් විදිහට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැගීම, ඒවගේම ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ නැගී සිටීම, ඒවගේම තව තවත් රටවල්වල ජාතිකවාදී වූ එහෙම වගේම ආරක්ෂණවාදී වූ ප්‍රොටෙක්ෂනිස්ට් කියලා අපි ඉංග්‍රීසින් හඳුන්වන ආරක්ෂණවාදී වූ ප්‍රවාහයන් දිගින් දිගට වර්ධනය වෙන බවක් මේ මෑත කාලවලදී දකින්නට ලැබෙනවා. අර අප සඳහන් කරන මේ වඩාත්ම බාහිරට නැඹුරු වූ වෙනත් සංස්කෘතීන්, වෙනත් ජාතීන්, වෙනත් මිනිසුන් සමග සම්බන්ධතා පැවැත්විය යුතුයි කියන පුළුල් ආකල්පයට මං හිතන්නේ පහරක් වැදමින් සිටිනවා. ඔබ මේ තත්ත්වය කියව ගන්නේ කොහොමද? එහෙම දෙයක් වෙනවද ඇත්තටම? අනිවාර්යයෙන්ම මම මේක පිළිගන්නවා. මෙහෙමයි, ජාතිකවාදය කියන මතවාදයට ඇත්තටම මේ ධනේශ්වර මතවාද තුල හා මාක්ස්වාදී මතවාද තුල බැලුවොතින් මාක්ස්වාදී මතවාදයන් ජාතිකවාදය කියන එක විග්‍රහ කරගන්න අපොහොසත් වුණු කාරණයක්. ඒක අපි පිළිගන්න ඕන දෙයක්. ලෝකේවත් ලංකාවේවත් මාක්ස්වාදී සංස්කෘතිය තුළ ජාතිකවාදය කියන එක අර්ථ දක්වගෙනත් නැහැ. ඒ ජාතිකවාදයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැනත් කතිකාවක් ගොඩනගාගෙන නැහැ. ඒකේ ප්‍රතිඵලයක් තමයි මම දකින්නේ අද වෙනකොට ලෝකේ පුරා ඔබ සඳහන් කරන මේ ජාතිකවාදී රැලි එමට මාක්ස්වාදී අපොහොසත් වෙලා තියෙනවා තවම මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ධනේශ්වරයට අවබෝධයක් තියෙනවා. මේ දැන් වර්තමානයේ පැන නැගීගෙන එන ජාතිකවාදී රැල්ල, ලෝකේ පුරා තියෙන රැල්ල මම දකින්නේ 1990 දශකයේ මුල් භාගයේදී සීතල යුද්ධයේ ලෝකයේ තිබුණු බලබෙදීම අනුව සීතල යුද්ධයේ අවසන් වීමෙන් පසුව පැන නැගිච්ච දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඒ කාලේ ධනේශ්වර ක්‍රමය හා සමාජවාදී ක්‍රමය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ හා රුසියානු සමූහාණ්ඩුව අතර තිබුණු මතවාදී අරගලය බිඳ වැටලා ගියාට පස්සේ තනි ලෝකයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. තනි ලෝකයක් ගොඩනැගීමත් ඇමරිකා එක්සත් ජනපදයේ කේන්ද්ර කරගෙන තනි ලෝකයක් ගොඩනැගීමත් පසුකාලීනව නැවතත් වෙනස් වෙලා කේන්ද්‍රගත බලකේන්ද්‍රයන් කිහිපයක් ඔසේ ලෝකයේ බෙදීම් වලට ලක් වුණත් මේ ජාතිකවාදී කියන රැලිය වලට ලෝකේ පුරා හොඳ ඉල්ලුමක් ලැබුණා. ඒක උනේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිඵලයක් විදිහට. කුමාරතුංග මුනිදාසෙන් කියන සාකච්ඡාවට ආවොත් ඔහු මේ ජාතිකවාදී අර ඔබ කියන විල්ලුමකට සැපයුමක් ආකාරකින් කළාද, එහෙම නැත්නම් ඔහු ඊට වඩා වෙනස් වූ ප්‍රවේශයක් ගත්තද? නැහැ, මම හිතන්නේ ඊට වඩා වෙනස් වූ ප්‍රවේශයක් තමයි ඌ ගත්තේ. ඔහුට ඉල්ලුමට සැපයුමක් දී ගන්න අවශ්‍ය වුණා නම් ඇත්තටම ලංකාවේ 20 වෙනි සතවසේ ආරම්භයේදී ලංකාවේ සමාජ දේශපාලන තලය හැඩගැස්සිලා තුන රාමුව තුළ ඔහුට ඒ තිබුණු ජනප්‍රියවාදී ජාතිකවාදී අවශ්‍යතා එක්ක පෙළ ගැහෙන්න තිබුණා. නමුත් ඔහු එහෙම කරේ නැහැ. ඒ කාලේ ලංකාවේ තිබුණු අර මම කිව්ව ජාතියේ ජාතිකවාදී ඉක්මවලා ගිය වර්ගවාදී මට්ටමට තිබුණු සමාජ තලයන් වෙනම ගමන් කරද්දී ඔහු ඒ අදහස් වලට පරස්පර දෙයක් තමන්ගේ ලේඛනවලදී ඔහු සඳහන් කරනවා. මොනවද උදාහරණ විදිහට අපිට ලේඛන පෙන්වන්න පුළුවන්? උදාහරණයකට මම කියන්නම්, අපේ ජාතිකවාදී ඇතරම අපට ජාතික විමුක්ති අරගලයක් තිබුණේ නැහැ. අපේ අධිරාජ්‍යවාදයට විරුද්ධව අපේ අරගල ව්‍යාපාරයේ හුදු සිද්ධීන් මුල් කරගත් අරගලයක් මිසක් දිගු පුළුල්ල හැඩගැසුණු විමුක්ති ව්‍යාපාරයක් ඉදිරියට ගොඩනැගුණු එකක් නෙමෙයි. ඉතින් මේ තුල යම් යම් පිරිස් පොඩි මට්ටමේ අරගල කරනකොට කුමාරතුංග මුනිදාස මහත්මයා ඒවට විකල්ප දේවල් පවසන්න ගත්තා. උදාහරණයක් විදිහට කියනවනම් මම අර කලින් කිව්ව අරගල අධිරාජ්‍යවාදයට විරුද්ධව හැඩගැසිලා තිබුණාට අපේ සමාජ දේහය වසාගෙන තිබුණු කුලවාදය, ප්‍රාදේශීයවාදය, ආගම්වාදය වගේ දේවල් වලට විරුද්ධව කටයුතු කරේ නැහැ. හැබැයි කුමාරතුංග මුනිදාස මහත්මයා නොබියව අදහස් ප්‍රකාශ කරන්න ගත්තා. මේ කුලවාදී අදහස් වලට, ප්‍රාදේශීයවාදී අදහස් වලට, ආගම්වාදී අදහස් වලට විරුද්ධව. ඉතින් ඒකයි මම කියන්නේ, එතුමාට විශේෂ වූ ගමන් මාර්ගයක් තිබුණා සමාජය ඉහළට තලයට උසවා තබන්න තමන්ගේ අදහස් නිර්මාණය කරද්දී.
ඔහුගේ ලේඛන කලාව දෙස බලනකොට ඔහු පුවත්පත් ඔස්සේ යම් ආකාරයකට සක්‍රීය මැදිහත්වීමක් කළා. ඔහු යම් ආකාරයක මහජන කක්ෂයක් නිර්මාණය කිරීමට, පබ්ලික් ස්ෆියර් කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන මේ මහජන කක්ෂය නිර්මාණය කිරීමට ඉතා විශාල සම්ප්‍රදානයක් කළ බව අපේ හැඟීම. ඔහුගේ මේ පුවත්පත් කලාව පිළිබඳ ඔබගේ කියවීම මොන ආකාරයේද? ඔව් ඇත්තට මම හිතන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයා නියමාකාරයෙන් ගොඩ නැගුණේ මම අර කලින් කිව්වා වගේ සිංහල ව්‍යාකරණ පිළිබඳ පර්යේෂණ කරලා පර්යේෂකයෙකුට වඩා සමාජ විචාරකයෙක් විදිහට ගොඩ නැගුණේ මෙන්න මේ පුවත්පත් හා වෙනත් ලේඛනාසිතව ඔහු ලේඛකයෙක් විදිහට ගොඩ නැගුණු විදිහට. ලංකාවේ 1931 සර්වජන චන්දබලය ලැබුණාම ඌ ලක්මිනි මහ ඔහුම සංස්කාරක විදිහට කටයුතු කරපු ලක්මිනි මහන පත්තරේ මෙන්න මෙහෙම එකක් ලියනවා. තොපට ලැබී ඇති සැඳ බලය සිහලුනි, දීනකම නසන ගුරුකමෙකි නොදෙවෙනි. අනට බනට මිලයට එය දුන පුතුනි, රටට කවර පිහිටද විම සම් නැනිනි. ඒ කියන්නේ ඔහු 1931 සර්වජන චන්දබලය ලැබෙනකොට ඔහු සිංහලයන්ට සමග එකතු වෙලා එදා තිබුණු ජනප්‍රිය ඇල්ල සමග මේකට බද්ධ වෙලා සතුටටපත් වෙනවට වඩා ඔහු ඒකෙන් කියනවා සිංහලයන්ට පණිවිඩයක් දෙනවා, මෙන්න මේක තමන්ගේ යහපත සඳහා පාවිච්චි කරන්න මිසක් අයහපත සඳහා පාවිච්චි කරන්න පෙළඹෙන්න එපා කියලා. ඒ පණිවිඩය දෙන්න පුළුවන් වෙන්නේ ඔහු පුවත්පත් කලාවේ නිම්මලවල් පුල් කරමින් පුවත්පත් කලාවේ මාධ්‍යවේදිකු වශයෙන් කරපු සේවය නිසා, විශේෂයෙන්ම ඒ ඊටත් ඉක්මවල යන ලේඛකයෙක් වශයෙන් කටයුතු කරපු නිසා. මම ඒකයි කියන්නේ පුවත්පත කුමාරතුංග මුනිදාස මහත්මයාගේ මෙවලමක් වුණා තමන්ගේ මතවාද ප්‍රචාරය කරන්න. මම නොවන මම, ප්‍රබන්ධය සහ ජීවිතය, අකුරු, රූප, ශබ්ද සහ දේශපාලනය, ප්‍රකාශනයේ නිදහස සහ ලාභ ලබන ව්‍යාපාරයක් අතර ගැටුම තමයි අපි මේ කතා කරන මාධ්‍යයේ තියෙන ලොකුම අරගලේ. සංකතන සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7ට සිංහල ස්වදේශීය සේවයෙන්. දැන් කුමාරතුංග මුනිදාසයන් සිංහල ජාතිය පිළිබඳ, සිංහල භාෂාව පිළිබඳ යම් ආකාරයක පුළුල් දෘෂ්ටියක සිට මතවාද ඉදිරිපත් කරන අතරෙදී, ඔහුගේ මතවාදයෙන් සමාජගත වන අතරෙදී, පසුකාලීන සිංහල සමාජය තුළින් යම් අන්තවාදී ව්‍යාපාරත් ගොඩනැගෙන්නට ගත්තා. එහෙම දෙයක් වෙන්න මොකද්ද බලපාපු කාරණේ? ඔව් මෙහෙමයි. ලංකාවේ අධිරාජ්‍යවාදී පාලනය තුළ හා ඊට පස්සේ නිදහස කරා ලංකාවේ සමාජය ගමන් කරන කාලය තුළ තිබුණු තත්ත්වය තුළ සතුරෙක් විදිහට හිටියේ සුදු අධිරාජ්‍යවාදී. පසුකාලීනව ඒකෙන නිදහස ලැබුණට පස්සේ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් අපට නිදහස ලැබුණට පස්සේ මේ තත්ත්වය වෙනස් වෙලා අපට අලුත් සතුරෙක් මැවෙන්න ගත්තා. මේ එක්කෝ සිංහලයන්ට විරුද්ධව දෙමළා, සිංහලයන්ට විරුද්ධව මුස්ලිම් ජාතිකයා, එහෙම නැත්නම් ඒ ජාතීන්ට සිංහලයා විදියට අන්‍යෝන්‍ය වශයෙන් සතුරෙක් ගොඩනගා ගත්තා. මේක ගොඩනැගුණේ පසු කාලීනව. ඒ පසු කාලීනව ඒ තත්ත්වයට පත් වෙන්න හේතුව වුණෙත් අපේ ජාතීන් අතර තිබුණු අන්‍යෝන්‍ය අවබෝධය පිළිබඳ අඩුකම හා යම් යම් භෞතික සාධක නිසා ඇතිවෙච්ච පීඩනය. ඉතින් මේ තත්ත්වය තුළ කලින් අපි කතා කරන කුමාරතුංග මුනිදාස මහත්මයාගේ යුගයට වඩා වෙනස් වෙච්ච තත්ත්වයක් පසු කාලීනව ඇති වුණා. ඒකේ කූට ප්‍රාප්තිය බවට මම කියන්න කැමති වෙන්නේ 1983 ලංකාවේ ඇති වෙච්ච ජූලියා කලබල. ඒ කලබලත් එක්ක තමයි වෙනස් ආකාරයකට මේ ජාතිකවාදය කියන එක යොමු වෙලා වාර්ගික වශයෙන් එකිනෙකා ඇනකොටා ගන්නා තත්ත්වයට මේ තත්ත්වය පත් වුණේ. එතකොට 1930 ගණන්වල හරි 20 ගණන්වල හරි තිබුණු ජාතිකවාදය පිළිබඳ තිබුණු කතාබහට වඩා වෙනස් තැනකට පසු කාලීනව මේක පත් වෙනවා. කුමාරතුංග මුනිදාසයන් ළමා කතා කලාවකුත් වෙනම නිර්මාණය කළා. ඒ වගේම ළමා සාහිත්‍ය, ළමා කවි, මේ වගේ සංස්කෘතික ව්‍යාපාරයේ ඔහු ජනිත කරවීම පිටුපස යම් ආකාරයක මං කල්පනා කරන ආකාරයට යම් ආකාරයක දෘෂ්ටිමය දැක්මක් තිබුණා, දෘෂ්ටිවාදීමේ දැක්මක් තිබුණා. මොකද ළමා පරපුර තමයි ඊළඟ වැඩිහිටියන් බවට පත් වෙන්නේ. ඔහු ගත්ත මේ ව්‍යාපාරේ කොයිතාක් දුරකට සාර්ථක වී තිබෙනවා කියලා ඔබට හිතෙනවද? ළමයාගේ මනස අනාගතය වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ. ඔහුගේ ඔහු ලබාගත් පුළුල් දැනුම
පොතපතින් පමණක් ලබාගත දැනුමක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔහු තමන්ගේ රාජකාරී කටයුතු ඊට අමතරව පර්යේෂණ කටයුතු කරද්දී ලංකාව පුරාම ඇවිද්දා. ඇවිදලා ලබාගත් දැනුම තුළින් ඔහු හදාගත්ත පරිචයක් තුළින් තමයි ඔය කියන தত্ত্বය අපිට දකින්නට ලැබෙන්නේ. කෙටි ජීවිත කාලයක් තුළ, අවුරුදු 40 කරනක ජීවිත කාලයක් තුළ. ඔව්, කෙටි, ඉතාම කෙටිම ජීවිත කාලයක් තුළ. ඉතින් මේ ඔහු පටන් ගත්ත තැන ඔබ කියන වගේ ඉතාම වැදගත් දෙයක්. ජාතියක් ගොන්න ගන්නව නම් ඒ ජාතිය ගොන්න ගන්න පටන් ගන්න ඕන කුඩා දරුවන්ගේ ඉඳලා. ඔහු ලියපු පොත්පත් කීපයක් තුලින්ම උත්සාහ කරන්නේ සමාජයට මෙන්න මේ සමාජ වටිනාකම් කියන දේවල් දරුවන්ට දෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ වගේ પરම්පරාවක් ජාතියක් වශයෙන් පුළුල්ව ඉදිරියට යන්න, ඒ පණිවිඩය ඉස්සරහට ගෙනියන්න ඊට පස්සේ ගොඩනගුණයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තනි හුදකලා චරිතයක් විදිහට කුමාරතුංග මුනිදාස මහත්මයා සාර්ථක ආරම්භයක් පටන් අරන් තිබුණත් ඔහුගෙන් ගිලිහෙන ඒ පණිවිඩය ඉස්සරහට ගෙනියන්න අපේ රටේ අපේ සමාජය තුළ පුජ්‍යලම් බිහි වුණේ නැහැ. මං හිතන්නේ ඒක නිසා ඔහු විශාල පියවරක් ඉදිරිපින්මත් ලැබුවත් අපිට සාර්ථක වෙන්න බැරි වුණා මේ අපේ පරපුර යහමකට ගන්න. අද සංකතන සංවාද මණ්ඩපය තුළින් සාකච්ඡා කළේ කුමාරතුංග මුනිදාසයන්ගේ සම්ප්‍රදානය සම්බන්ධයෙන් සහ ඔහුගේ දෘෂ්ටිවාදය සම්බන්ධයෙන්. ඔහු කුමන දෘෂ්ටියක පිහිටා අනාගතය සකස් කිරීම වෙනුවෙන් කටයුතු කළාද, ඔහු සදා වේසුනාද යන්න පිළිබඳයි අප අද සාකච්ඡා කළේ. මේ පිළිබඳ සාකච්ඡාවට සංකතන සංවාද මණ්ඩපයට සපැමිණියා විචාරකෙක්, එවැගේම විශ්ලේෂකෙක් වශයෙන් නමක් දිනාගෙන සිටින පිලිප් ශාන්ත මහතා. ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපය නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර.